අතීතයේ විසූ අනාගතය ගැන නාවික පැවසූ පුද්ගලයන් අතුරින් නොස්ට්‍රදාමුස්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ඔහු අනාගතය ගැන පැවසූ අනාවික අතරින් බොහොමයක් ඒ ආකාරයෙන්ම සත්‍ය වී තිබෙනවා. එම නිසා එළඹෙන 2024 වර්ෂය ගැන ඔහු පවසන නාවික මොනවද යන්න සොයා බැලීම වටිනවා. ඔහු පවසනේ මා නාවික මොනවද? ඒවා සත්‍ය විය හැකිද? අද වීඩියෝ එකෙන් අපි ඒ පිළිබඳව සොයා බලමු. අංක 1 තුන්වැනි ලෝක යුද්ධයක් 2024 වර්ෂයේදී මාස 7ක් පුරාවට මිනිසා දරුණු ලෝක යුද්ධයක් සිදු කරන බව නොස්ට්‍රදාමුස් අනාවැකි පළ කර තිබෙනවා. තුන්වැනි ලෝක යුද්ධයේ කෙසේ ඇති වේවිද යන්න පිළිබඳව පරීක්ෂකයන් අතර විවිධ මත පවතිනවා. හැතමුන් පවසන්නේ රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයේ දිගටම ක්‍රියාත්මක වීමෙන් අවසානයේදී ලෝක යුද්ධයක් ඇති විය හැකි බවයි. ඒ වගේම සමහරෙක් විශ්වාස කරන විදිහට චීනය සහ තායිවාන අතර වූ දේශපාලනමය ගැටුම දුරදිග ගොස් ලෝක යුද්ධයක් ඇති වෙන්නට පුළුවන්. නමුත් නොස්ට්‍රදාමුස්ගේ අනාවැකියට අනුව ඇමරිකාව රුසියාව සහ චීනය ඇතුළු ලෝක බලවතුන් විසින් නව ලෝක යුද්ධයක් ඇති කරනවා. 2024 වර්ෂයේ උදා වෙන මාත් සමගම ලෝකයට විනාශය ගෙන එනු ලබන ඇන්ටි ක්‍රයිස්ට් විසින් ලෝක බලවතුන් තුන්දෙනා ලෝක යුද්ධයකට පටලවන අතර ඔහු විසින් ආරම්භ කරනෙම යුද්ධයේ වසර 27ක් පුරාවට පවතිනු ඇති බව වැඩිදුරටත් පවසා තිබෙනවා. ඔහුව විශ්වාස නොකරන ඔවුන්ගේ ජීවිතය උදුරා ගන්න අතර ජීවග්‍රහයෙන් නල්ලා ගන්න ඔවුන් පිටුවහල් කිරීමට කටයුතු කරන බවද ඔහුගේ අනාවැකියේ වැඩිදුරටත් සඳහන්. එම යුද්ධය නිසා බලන බලන සෑම තැනකම ප්‍රාණයේ නිරුද්ධ වූ සිරුරු විසිරී තිබෙනවා දැක ගන්නට ලැබෙනු ඇති බව නොස්ට්‍රදාමුස්ගේ එම අනාවැකියේ වැඩිදුරටත් විස්තර වෙනවා. එපමණක් නොවේ එම යුද්ධය හටගන්නට හේතු වෙන සිදුවීම ගැනත් ඔහු සඳහන් කර තිබෙනවා. එනම් ගුවන් යානයක් හෝ සබ්මැරීනයක් පාදක කරගෙන ලෝක බලවතුන් අතර ඇතිවෙන අරවුලක් දුරදිග යාමෙන්. ඉතින් පේන විදියට 2024 වර්ෂයේ තරම් සුබදායක එකක් නොවෙයි. අංක 2 චීනය ලෝකය පාලනය කරාවි. පසුගිය දශක කිහිපය පුරාවට චීනය තම ආර්ථික ශක්තිය සහ යුදමේ ශක්තිය පුළුල් කර ගැනීමට කටයුතු කරා. නොස්ට්‍රදාමුස්ගේ අනාවැකියට අනුව චීනය ඒ නොනවත්වා සිදු කරගෙන යනවා. තාක්ෂණයට ස්තුතිවන්ත වෙන්න මුළු ලෝකයේම අද එකම ගම්මානයක් බවට පත්ව තිබෙන නිසා චීනයේ ආර්ථිකමය සහ සංස්කෘතිකමය බලපෑම මුළු ලෝකයේ පුරාම පැතිරෙමින් තිබෙනවා. මේ වන විට චීනය ලොව දෙවිනියට විශාලතම ආර්ථිකයේ හිමි රට බවට පත්ව හමාරයි. නොස්ට්‍රදාමුස්ගේ අනාවැකියට අනුව චීනය මහා යෝධයෙකු ලෙස නැගී සිටමින් ඇමරිකාව පවා තම යටතටගෙන ලෝක බලවතා බවට පත්වෙනවා. ඒ සමගම ලෝකයේ පාලනය චීනය සතුවෙන අතර චීනයේ න්‍යායපත්‍රයට අනුව තමයි ලෝකයේ සෑම දෙයක්ම තීරණය වන්නේ. ඔහුගේ අනාවැකියේ ඔහුගේම වචනවලින් චීනය හඳුන්වා තිබෙන්නේ ග්‍රේට් සිටි හෝ මහා නගරය යනුවෙන්. ඒ වගේම චීනයේ සතුරු පාර්ශ්වයේ ඔහු හඳුන්වා තිබෙන්නේ මහා කොටියා යනුවෙන්. ඔහු පවසන විදියට මහා කොටියාගේ වංක ක්‍රියාවන්ට එම මහා නගරය එකඟ වන්නේ නැහැ. ඉතින් එහි ප්‍රතිඵලයක් ලෙස එම මහා නගරයේ අධිරාජ්‍යයා පෙරදිග සමග එකතු වීම නිසා රතුපතිවාදියාට මුහුණ දෙන්නට සිදුවෙන බව පවසා තිබෙනවා. නොස්ට්‍රදාමුස් මහා නගරය යනුවෙන් හැඳින්වූයේ චීනය නොව ඇමරිකාව විය හැකි අතර මහා කොටියා යනුවෙන් හැඳින්වූයේ චීනය විය හැකි බවට ඇතමුන් විවිධ මත පළ කරන බවද මෙහිදී මතක් කළ යුතුයි. අංක 3 නව පාප් වහන්සේ කෙනෙක්. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ වන විට පසුවන්නේ 80 වෘදි වියේ. මෑතකදී උන්වහන්සේ රෝගාබාධයන් ගණනාවකටම ලක් වුණා. ඉතින් එම නිසා 2024 වර්ෂයේදී අලුත් පාප් වහන්සේ කෙනෙක්ගේ පැමිණීම ගැන නොස්ට්‍රදාමුස් පැවසූ අනාවැකී යථාර්ථයක් වීමට යම් ඉඩකඩක් තිබෙනවා. ඔහුගේ වචනයෙන් ඔහු පවසා තිබුණේ මහලු පාප් වහන්සේගේ අභාවයෙන් පසුව නාඹර වයසක පසුවෙන රෝමානුවෙක් තේරීපත් වෙනු ඇති බවයි. ඉදින් තරුණ බලසම්පන්න පාප් වහන්සේ කෙනෙක්ගේ නැගීම ඉතා සතුටුදායක සුභාරංචියක්. නමුත් ඒ සමගම ඔහු විශේෂ දෙයක් පවසා තිබෙනවා. එනම් නව නායකයා විසින් ඔහුගේ දැක්ම දුර්වල කරනු ඇති බවත්, හේයින් ඔහු බොහෝ කාලයක් පාප් වහන්සේ විදියට කටයුතු කරනු ඇති බවයි. එම ප්‍රකාශයෙන් නොස්ට්‍රදාමුස් අදහස් කරේ පල්ලියේ බලපෑම අඩුවෙනු ඇති බවද, එසේත් නොමැතිනම් ඔහුට විශාල අපවාදයක් එල්ල වෙනු ඇති බවද, ඒ සම්බන්ධව පවතින්නේ විවාදාත්මක තත්ත්වයක්. එම නිසා ඔහු අප්‍රිකානු හෝ ආසියානු ජාතික කාදිනල් කෙනෙකු විය හැකි බව සිතන්නට පුළුවන්. අංක 4 බටහිර වෙරළේ මහා භූකම්පනයක්. නොස්ට්‍රදාමුස් විසින් තවත් බාහිතෙන විදිහේ අනාවැකියක් සිදු කර තිබෙනවා. එනම් කැලිෆෝනියාවල ඇතිවෙන මහා භූකම්පනයකින් ජීවිත රැසක් අහිමි වෙන බවයි. ඔහු එදායම සිදුවීම විස්තර කරේ සූර්යා වෘෂභයට පැමිණෙන 20 දින සූර්යා විසින් පෘථිවිය කම්පණයට ලක්කොට පිරී ඉතිරී ගිය සුවිශාල වූ නාට්‍යශාලාව බිමට සමතලා කර දමනු ඇති බවයි.
හෙවගේම ස්වර්ගයේ සිට පෘථිවිය දක්වා මුළු අහසම අඳුරු වෙනු ඇති බව දුහු වැඩිදුරටත් එම නාවිකයේ පවසා තිබෙනවා. හේ අර්ථ දක්වන සමහරු පවසන්නේ වෘෂභයේ 20 වෙනි දින යනු මැයි 20 වෙනි දින බවත් මහා නාට්‍ය ශාලාව යනුවෙන් නෝ හැඳින්වූයේ හොලිවුඩයේ හෝ ලොස් ඇන්ජලීස් විය හැකි බවයි. ඔහු පැවසූ එම දේ 2024 දී යථාර්ථයක් වෙන්නට පුළුවන්. මොකද 1906 වසරේදී ඇති වූ සැන් ඇන්ඩ්‍රියාස් භූපැල්ම මේ වන විටත් වඩාත් අනතුරුදායක බවක් පෙන්වා තිබෙනවා. ඉතින් මේ ආශ්‍රිත භූකම්පනයක් ඇති වුණොත් බිලියන 201 විශාල දේපල හානියක් තුවාලකරුවන් 50,000ක් සහ ජීවිත 2000කට වඩා නැතිවීමට ඉඩ තිබෙන බව පරීක්ෂකීන් විසින් ගණන් බලා තිබෙනවා. හේදී දකුණු කැලිෆෝනියා ප්‍රදේශයේම අතහැර දැමීමට සිදුවෙනු ඇති බව දෝන් වැඩිදුරටත් අනතුරු අඟවා තිබෙනවා. යටිතල පහසුකම් සියල්ල විනාශ වී ආර්ථිකයේද සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්නට පුළුවන්. ඉතින් එම නිසා ලොස් ඇන්ජලීස් සම්පූර්ණයෙන්ම අතහැර දමන්නට සිදු වේවි. අංක 5 තවත් වසංගතයක්. 2024 වසරේදී තවත් වසංගතයක් පැමිණෙනු ඇති බව නොස්සදාමුස් විසින් අනාවැකි බල කර තිබෙනවා. ඔහු පවසන්නේ එය නිදි වසංගතයක් බවයි. ඔහු පවසන විදියට 2024දී හිසෝසවන අබිරහස් වෛරසයක් විසින් මානව වර්ගයා දීර්ඝ නිද්‍රාවකට පත් කරනවා. එම වෛරසයේ බලපෑමෙන් මිනිසුන් නිද්‍රාවකට පත්වන අතර ඔවුන්ින් වඩා දුර්වල වෙන බව නොස්සදාමුස්ගේ අනාවැකියේ සඳහන්. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඉන් සමාජීය කැළඹීමක් ඇති විය හැකි බවයි. එම නින්ද කිසිවෙකුට ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වන අතර ඔවුන්හි ගොදුරු බවට පත්වෙනවා යනුවෙන් ඔහු පවසා තිබෙනවා. ඉදින් එම නිසා මිනිසාගේ දෛනික ජීවිතය ඇනහිටිනවා. එම නිදි වසංගතය මොනතරම් බලපෑමක් ඇති කරනවාදයත් ඔහු පවසන විදියට සීන ලෝකයේ සහ සැබෑ ලෝකයේ කුමක්ද යන්න මිනිසාට වෙන්කර හඳුනාගත නොහැකි වෙනවා. ඔබ දන්නවද මෙවැනි රෝගී තත්ත්වයක් ඇත්තටම පවතිනවා? 1917 වසරේදී තමයි එය ප්‍රථම වරට සොයාගනු ලැබුවේ. එදා ඒ ගැන ලෝකයට හෙළි කරපු විද්‍යාඥයින් පවසා සිටියේ ඉන් මිනිසුන් ගල් පිළිම බවට පත්වෙන බවයි. විශ්වාස කරන්නේ 1956-1924 අතර කාලයේදී මේ රෝගය මුළු ලෝකයේ පුරාම පැතිරුණා. ඒ වගේම ඉන් ජීවිත ලක්ෂ 5ක් පමණ අහිමි වූ බවද වාර්තා වෙනවා. අංක 6 පිටසක්වල ආක්‍රමණයක්. 2024 වසරේදී සිදුවිය හැකි බවට නොස්සදාමුස් විසින් පැවසූ අනාවැකි අතරින් විශ්වාස කිරීමට අපහසුම අනාවැකිය නම් මෙයයි. ඔහු පවසන විදියට 2024 වසරේදී නාඳුනන පිටසක්වල ජීවීන් පිරිසක් පෘථුවිය ආක්‍රමණය කරනවා. ඔහු පවසා සිටියේ එම පිටසක්වල ජීවීන් නිහල තාක්ෂණික දියුණුවක් ලැබුවන් නිසා ඉන් පෘථුවියට විනාශකාරී බලපෑමක් ඇති විය හැකි බවයි. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ එවැනි තත්ත්වයකට මුහුණ දෙන්නට එවන විට මිනිසා කිසිදු සූදානමකින් නොසිටින බවයි. ඔබ දන්නවා ඇති මෑතකදී පිටසක්වල ජීවීන් සහ හඳුනානුගත් ප්‍රියාසර වස්තුන් සම්බන්ධව සුවිශාල කතාබහක් ඇති වුණා. මොකද ඇමරිකාවේ නාවික හමුදා විසින් හඳුනානුගත් ප්‍රියාසර වස්තුන් කිහිපයක සත්‍ය දර්ශන මාධ්‍ය වෙත නිදහස් කරා. රජයේ විසින් දේවා හඳුනානුගත් ප්‍රියාසර වස්තුන් බව සනාථ කරා. මේ 2024දී සිදුවෙන්නට යන පිටසක්වල ආක්‍රමණයක් පිළිබඳව සිදු කළ පූර්ව අනතුරු අඟවීම් වෙන්නටත් පුළුවන්. අංක 7 ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුනරාගමනය. 2024දී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් නැවත වරක් ඇමරිකාවේ ජනාධිපති වෙන බව කිලින්ම පවසා නැහැ. නොස්සදාමුස්ගේ අනාවැකියට අනුව 2024දී පැමිණෙන සුදු මකරා විසින් ඇමරිකාව මහා ව්‍යසනයකට ඇද දමනවා. ඉතින් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ එම සුදු මකරා ඩොනල්ඩ් ට්‍රම්ප් බවයි. නොස්සදාමුස් වැඩිදුරටත් පවසා සිටියේ ඔහු විසින් ජාතීන් දෙකට කොට මහා ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කරන බවයි. එම සුදු මකරා නැවැත්විය හැක්කේ නිර්භීත මහා ප්‍රඥාට පමණක් බවයි ඔහුගේම අනාවැකියේ සඳහන් වන්නේ. ඔබ නොදැන සිටි මෙවැනි දේවල් දැනගන්න අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.